යිෝන් ගෙන දවස උුසුම පවත්ව වට කියන අයිටයන්ට්‍රෝතය සමගෙන් මම නිමේශෂ චමත් සංකල්ප. මම නිසාවාධකට වර්ධන අදත් මුලින් බව දහනේ දවස උණුසුම් කල ප්‍රධාන පුවත්සිරස් ඇැලවෙත. සීනි මිල අඩු කෙරේ. නව අගමිනිසුරු ලෙස නලින් පෙරෙරා මහතා දිවුරුම්දේ. කොළඹ ගංවතුර පාලනයට හඩි නම් පියවර. කැලනිි ගඟ සහ කොළඹ නගරය ආශ්‍රිතව ගංමතුරපාලනයට කඩිනම් පේවර අවශ්‍ය බව ජනතිපති මත්‍රිපාල සිසන මැතුමා පවසනවා ජතිපති කාරයාල පාත්ති සාකචඡාවකද ජනපත්තුම අඋධරණය කළේ එය කිසිසේත් ප්‍රමාද කළ නොහැකි කටයුත්ක් බව. ැනිග හ මිියාවත ො ්‍ර තු ාන වෙන ඉදිරිපත්තු ්‍යාප්‍රති වාර්තාව පිබඳසාචාවක් නාදීපතිකාරයාල දී පැවැත් වුණ. මෙම ්‍යප්‍රති වාර්ාව ඉදිරිපත් කරත්ේ දදා කරමනකරනමත්‍ය ී ජේස් පදේශකවරයුලෙස කටයතු කළ KADAM නාකාරමහතයි. එහි කටේතු ක්‍රාත්මක කිරීම පිබඳ මෙම සාකච්ඡාවේදී අදධනයමකිරුණා. දෙදහස් අට දෙදහස් නවය සහ. දෙදහස් දහසය වසරව කොළම සහ අදසන්න ප්‍රදශවට පලපෑ ගංවතර තත්වයෙන් පිළිබඳ අධ්‍යිනයන් සිදුකරමින්. මෙම ව්‍යාප්‍රති ර්ාව සකස්කරතිබෙනවා ඇහිද ජනාතිිපතිතුමා උපෙස්තුන්නන්නේ ව්‍යාප්‍රතිය ක්‍රාත්ම කිීම පිබඳ සොයාබැලීමට අදාල සියලු අතන තයන්ගේෙන් සමන්විත කමිතුුවක් පත් කිරීමටයි. ්‍යප්‍රති වාර්ථාව කැබිනෙට අනුමතිේ සහ දිරිපත් කිීමට, ජනාධිපතිතුමා උපදෙස් ලබ දුන්නා. නව අගවිනිසුරරයාලෙස ශ්‍රේෂ්ඨාධිරන විනිසරු ලින් පෙරා හතා ජනාධීපති මෛත්‍රී පල සිරිසන ැතිතුමා ඉදියේ ජනපති නිලනිවසේ දීති වරුම් දුන්නා, Aඒ හතලිස් හයිව වන අග විනිසුරුවවරයා ලෙසයි. පියසත් දෙේ මහතා අගමනිසුර දුරයෙන් විෂ්ාමයාම හේතුවෙන් පුරප්පාඩූ දුරය සදහයි නලින් පෙරේා මහතා පත්කෙරුණේ. ඒ මහතා මහෙස්ට්‍රාත්වරයකු ලෙස සේවය ආරභ කර අධිකරන ශේත්‍රයේ ඉහලටම පැමනිියායික්. වසර විසි අටකට පසු අධකරන දුරාවලේ පහල සිට ඉහලට පිළිවලින් පමණ ශ්‍රේෂ්ඨාධ කරන වෙනසුුවරගුලෙස நලින් පෙේරා මහතා ඉතිහාසේටෙක්මනවා. දෙදහස් දහසේ වසරේදී වර්තමාන ජනාතිපතිතුමා ඔහුව ශ්‍රේෂ්ඨාධි කරන වෙනසුරුවය කු ලෙස පත් කලා. සිය සේවාකාලේ තුළ චෝදනාවලට ලක්නොූ වනිසුරවரேුලෙස නව අගවිනිසුරුවරයා අධකරන ශේත්‍රයේ ඇගේීමට ලක්වීම විශේෂත්වයක් ශ්‍රේෂ්ාධ කරන විනිසුර නලින් ජාල පේරගේ නම, ජනාතිපති මෛත්‍රපා සි සෙනනමැතතුමා ආණ්ුක්‍රම වීවස්ථා සභවත ඒයේ යමු කරතිබුණ. අදවල් කතානායකරු ජෛසුරිය මහතාගේ ප්‍රධහනත්වෙන් රැස්සූ ආන්ඩු ක්‍රමව්‍යවස්ථා සභව එම නාම යෝචනාව අනු මත කලා. එක් දහස් නවසි අසූ අටවසරේ මෙරට තිස් අටවැනි අගවිනිසුරුවරයා ලෙස, හිට පුජනාධිපති රනසිංහ ප්‍රමදා සමහතා ඉදිරිිය දෙවරුම්දුන්නේ පාරිින්දරන සිංහ මහතායි. හ මහස්്්‍රාත්රේුල් ෙස අධිකරනසේට එක් ව අ එක්. ඉන් පසු පත් වූ අගවිනිසුරු වරුන් ගෙන් හෞතරයක් නේතිපති දුරේ සිට අभ්‍යචනනාද කරන ට පත්කිරුණ විනිුරුුවරුන්. හිටපු අගවිනිුරු ශරානි බන්ඩරණනාක මහත්මිය ශ්‍රේෂ්ඨාති කරනට පත් කෙරුණේ කොළබ විශ්වවිද්‍යාලයේ නේති පීට, මහශායවරියක ෙස කටේතු කරන අතරවාරයේ. ටපු ජනාතිපති මहिන්ந்த රාජපක්ෂමහතා අගවිනිුරු දුरेයට පත් කළ म முහන් பேිරිස් මහතා නේතිපතිවර‍ල सක්‍රිය කළ ආකාරය බරපතල විवेච ने அක්ුණ. හිටපු பார்ලිමෙන් තුන්ත්‍රීවරන් වன சந்தන ක්‍ර ஆරாய்ச்சிගේ මනිමருම් नඩුව සහ, දුந்த සිල්வாගේ ස්ත්‍රේ दෂண නටුව இல்ல අස්කර ගැනීම ඒ අතර ප්‍රදයි. අද විश््්‍රමලැබූ பிரියसाද डබ අගවිනිසරුුවයා සய දුර කාේදී අධකරන ශේත්‍රී ගෞරවவே රැකීමට ක තු කළ අයෙලස ප්‍රकටයි. ට පාලිේතුමන්ත්‍රී මිද සිල්පට ඒ ලබාතුන් තිීන්දුව ඔහුගේ අවසන්තීන්දූ වනවා. මාධ්‍ය නීතිස් සහ දේශපාලන ශේත්‍ර හරහා දුමින්ද සිිල්වා නිදහස් කර ගැනීමට දැවන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වුණ.. සීනිමිල අඩු කරනවා. සුදුසීනි සහ සහකමිලක් නියමකිරීමට රජපියවරගත්තා ඒ ිල රුපියාල්සයයක් පමනයි. ුර කරල ලෝක්‍රමයක් අලවිකල හැකි පරිමිල රුපාල් එකක්සි පහකටයි සීමවාවන්නේ. විශේෂ කැසට නිවදනය මගින් පරිපුක් අධිකාරියය නව මිලසීමමාිකුත් කලා. ඒය අද මධමරත්්‍රිය සිට ක්‍රියාත්මකයි. අවිහිංසාවාදී ප්‍රතිවෘතියක් ලෙස මහත්මා ගාන්ධී චාරිතය සරුදනාට ආදර්ශයක් බව මැති ඇමතිවරුන් පෙන්වාදෙනවා. ඔවුන් මෙම අද හස් පල කළේ මහත්මා ගාන්තිතුමාගේකසිය පනස්වන ජන්මති නේස්මරලය කරමින් අද පාලිමේන්තුවේ පැමති විශේෂ්‍යවාදයකට එක්වමින්. ඉන්දියාව බිහිකරපු ශ්‍රේෂ්ඨ යොගපුරුෂයන් ලෝක ඉතිහාසේ සුවිසල් පරාසයක සිය රසෝරාවය සටහන් කල තියෙනවා. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ මෞරය වංශයේ ධර්මා සෝක අධිරාජ්‍ය වැනි ශ්‍රේෂ්ඨයන්ගේ කොලකට ඇතුළත් වන විසි වන සියවසේ අසමසම මිනිසා වන මහත්මා ගාන්දිතුමා ඒ අතරත් විශේෂ පුද්ගලේ. ඒ තමයි හැමත් තරාතිරමකම හැම සංස්කෘතියකම ජනතාවගේ ආදරයට ගෞරවට එතුමා පාත්‍රවීම. භාරතය තුළ පමණක්රුව සමස්ත ලෝක ප්‍රජාව දක්වාම සිය මානවයක් වර්ගයා කෙරෙහි ඇති ආදරය එවගේම ශක්තිය අවහිංසාවේ ශක්තිය ප්‍රදර්ශනය කරා පමණක්්‍රිවෙයි ක්‍රියාවෙන්ම පෙන්වා දු වුනායකික්. මිනිස්සකගේ ජීවිතය තව කාලයක් අමාරුණාව අමතක වී යනෝ. ලොවනායකයන් මෙසේ බොහොමයක් සිටිනෝ. මු මුල්ු ොවම අයි අලිය අලි අදත් සීපත් කරන මහත්මගාන්දිී. මැති තුමා එසේ සී කරන්නට ලෝකයේ දෙවැනිතම ජනගහනය ජීවත්වෙන රටක නායකයා බවට කටයුතු කිරීම පමණක් නොව. ඔ ලොව ඔහුගේ දේශ සීමා හර නිදහස පතා මිනිස්කම පතා ඉල්ලා සිටි හඩට නායකත්යෙ දුන් නායකයා බවට. මහා කුලවාදයක් තිබිච්ච ඉන්දියාවේ මෙ සුදු ජාතිකයින්ට විරුද්ධ සටන ගෙනියන්ඩ එතුමා මාහිතන කෞත බුදුරන් වහන්සේගේ ධර්මය ඒ ශ්‍රෂ්ට ගුණාග එතුමා කියවල තීර. මුළු මහත් ඉන්දියන් ජාතිකයෝ අවදිි කරන්න පළන් ගත්. ඒ අවදිි කළේ වෛරයක් තුළින් නෙමේ වැඩිුන්ඩයක් ත්‍රස්තවාදයක් තුළින් නෙමේ එතුමා කළේ ආදර්ශයෙන් නියතමානුව විදේශවලෙන් ලැබෙන පාර්සල් හෝ නැව්බොඩ සුඳහා කිසිදු බදදුසහනයක් අමාත්‍ය මණ්ඩලේ අනුමත කර නැතයි, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත අබේ සිංහම හතා අවදහරණය කරනවා. විදේශලින් නැබීමට නීමිත පර්සල් හා නැවබු සහ අත මණ්ඩේ ීරුබදු සහ අනමකර ඇති බට ්‍යයාජ ලිපි දිරිපත්තුති බෙනවා. අමාත්‍යම්ඩල කාරයාල ලිපි ශීර්ෂ වචනිික භවිත කරමින් ලිපි සකස ඇති බවයි අබේසිංහම හතා පෙන්වාදන්නේ. දගලෙකොහො වචකාරී සංවිධහනයක් ඊට සම්හඳයි. ව්‍යාජ ලිපි භවිත කරමින් විධ පුද්ගලයන්ෙන් මුදල්ලාගන්න බවද හැලවති බෙනවා. අමාත ම්ඩලේ කිසිදු ආකාරයක රේගු හෝ තීරුබදු සහන අනුමත කරනහෑ. ඒනිසා ව්‍යාජ ලිපිවට නොරටන්නේයි ේකම්රයා ජනතාවගෙන් ඉල්ලා සිරනවා. කඩිනම් විවර්ශණයක් මගින් වචකාරේ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පීවරගන්නා ලෙස, පොලිස්පතිවරට දැනම් දීබෙනවා. දැන්් අධිකරන විශේෂාගේය. මාanrupm nave ධ, පු aya महिදාलගගේ haතා බ, néති yosetua maru, மூlia پرධ immer கொ ප A dipathnaสมමාanbuoodle, slanka niSP्या द ඇති kia. ට පු ියෝ චමති සරණ ගුණවර්ධදන මහතාටෙ හිව පවරායිතිනඩු නවයක් ලබන දෙවනදාවිමහගේට ගැනීමට, කොළම්ඹ ප්‍රධහන මහිස්වත් රංගදිසානායක මහතානියෝක කලා ඒ සංවර්ධන ොතුර ම්ඩලේ සභහපතිවරයාලෙස කටයුතු කළ ස මේ නීති විරෝධදි ලෙස දුහරය භාවිතක කමින් දර්ෂණය නැති වරදක්කළ බව කියන සිද්ධිය අදාලවයි. දෙදහස් හය දෙදහස් හත කාලය තුළ මෙම වරදසිදුකරඇති බව අල්ලස් කොමිසමචෝතනා කරතිබුණා. ර් ක්ෂ ්‍ර චත්‍ර ගහත නඩුව සම්පන්යෙන් ලබාතුන් අඩු ව, මෙරට අධකරණයේ ස්වාධීනත්වය ි තහවර ක බ ම තු මත්‍රන හිරු නි ්‍ර චද්‍ර මහත්මය පවසනවා න්ත්‍රීවර ව ්‍රකාශ කले සිරිකොත එක් ජාතික පක්ෂ රස්ථානේ අද පැව ති ්‍ය හමුවකට එක්කමேன். දැන් මගේ පියාගේ ගාතනයට අවුරදු හතක් පරිලා ඉවරයි අනිත්පත්තර නුතිීන්දුව ගියා නංහම මගේ පුතාගේ පරම්පරාවටමට කියන්න වෙන්නේ උබේ සයා සියගේ මොලුවට වැඩිතියාගත්ත කියලා. අවසානයේ ගරු පිනිසුරුතුමල්ලාගේ අධිකරණ චීන්දුවත් එ ඉතිහාසේ නැවතත් ලියවුනාධකරණය ස්වාධිපත්වය අධිරණය ශක්ති මත්භාවය පිබඳව එක විශාල වෙනසක් නිමොුන් කියලත් තිබ්බ අපේ ජනාධපති කෙනෙක් පත්තුනයි පස් අපි දුම්ින්ද වෙලියයට ගන්න කියලා. එක ලේසියෙන්ීමම ජනතිපතුරු වෙනස් න ටේ ජනතාවග අත. හැමදේම තියෙන්නේ ඉතින් අපි විශේෂයෙන්ම මේ යහපාලෙක හිටගැින් පිබඳ නැවතනතත් ම සතුට වෙනවා මකද මේ විදිියරේ පපාලනෙ යාණ්ඩුව හදාගත්තේ නැත්තන් අද පාලිමේන්තුේ දෙසි විසි පහැ මයිඉන්න නැතිවේ අ දටන්ට ඉන්න කුණුකාරය. ත්‍රේකුණා බලේ තෙල්ටැකි හැටැන්් අවයක් සංවර්ධනයකර භහවිතයට ගැනීමට කඩිනම්පිියවර ග්ඩා බව අමාත්‍ය ආරුජනු රනතුග හතා පවසනවා අද වෙනකොට අපි කිසිම දේක පාච්චි කරන්න බැරි මෙ තෙල්ටැන්කිිටික බ්ඩල රහා ගහිල්ලා ගිය අමැතිවරු ත් වඩා තත්යකටම ඉල්ලීමක් කරලා තියෙන. දැනට න්දිය ොල් සමාගම පාච්චි කරණ තෙල් ටැංකී පහළුව ඒගොල්න්ට ලබල දෙන්න. ඊට අමතරව අනි ැංකවල්ට අපේ තෙල් සංස්ථාවත් ඉන්දිය නොල් සමාගම එක්කහ වෙලා තවත් ආයතනයක් හදලා ඒ ආයතනය යටත මේ සංවර්ධනය කරලා අපේ කණජදල් සංස්ථාවට පමන පාවිච්චි කරන්න පුළුවන් ැං දාසයක් ඉල්ලතිය ඒ ැබිනට් එක මට අන ැති බ තියෙන තුව හැටනමය. ප ඒ එක දධ්‍යව්‍යාපාරයක් හැටියට අයුයුකයත් එකක් කහොවෙලා එහෙ සංවර් දෙරෙන් කරනු. දේශපාලන පලිගැනීම් වලට ලක්කුවන් සඳහා උසස්වීම් ලබාදීමක් අමාත්‍යවරයාගේ ප්‍රධනත්වෙන් කංජිතයල් ලමත්‍යයන් ශේදී සිදු කෙරුණා. මෙහිදී තිස්පස් දෙනෙකු සඳහා උසස්වීම් ලබාදුන්නා. දෙදහස් පහළ වේ ජනාධපතිවරණයෙන් පසු කිසිදු ආකාරයක දේශපාලන පලිැනීමක් සිදු නොූ බද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා දෙදස් පහළුවේ මැතිවරණය තමයි, අඩුවෙන්ම දේශපාල ඉතිහාසේ පලිගැනීවලට ලක්ුණේ ඇතිකු ජනතිපොත්තුමත් යකමකරු අගමැත්තුමත් ්‍රජුවම හිටියා කිසිම කෙනෙකුටට කරදරයක් කරන්නපා කියලා. මේ දේශපාලය කරයි කියලා. සමන්ගේ ජීවිත ගෙවල් දොරවල් විනාස කරඩ කාට්වත් අයිතියක් නැහ. මේ ක්‍රමවේදය පහුගේ කාලේ තිබුණට ප ආණ්ඩුවක් ඇැදුවට පස්ේ ඒත්වය හ ක් දුරට වෙනසුන. ඒක තමයි සමහර දේශපාලයන්ට බලය ලබාගන්නඩ හදනායට තේරෙන් නැත්තේ. මේ රටේ මහජනතාව බලය දුන්නේ පක්ෂේකට නෙමේ මේ පාර. අපි ජනාධපත්තුමාව පත්කරට පස්සේ මහමැතිවරණයට යනකොට දාන පක්ෂ එකකටම කිව්වා එකට ඉඳගෙන වැඩ කරල්ල කියෙන. ඒක ප්‍රතිපාලයක් හැටියට තමයි ශ්‍රී ලංකා නිදස් පක්ෂ නායතුම. ජනාධිපති හැටියටත් එක්සත් ජාතික පක්ෂය අපේ නයකතුම අගමැති හැටියටත් මේ රටේ පත්වනි. විස්්සයි විස්්ස පොහොසත් වටක් එලක් කරගනිමින් සල්වර්ධන ව්‍යප්‍රතිය රසක් ආරම්භකිරීමට වත්මන් ප්‍රචය පිවර ගත්තා. අරදත් ඉන්ගේපයක තොරතුොරු සල්වර්ධන පවත් විශේෂගේෙන්. ක් හ ්‍රික ොඩන්ගො ප්‍රදේශය ොට් ෝ ල ප්‍රති ස්තන කරනවා ාලිම න්ත ලක්ෂම ජාන මහතගේ මැදිහත්වීම ප්‍රතිසංස්කරනය කරනෙම ඇල ර්ගගේ දි ලමිට නක්. ොරන්කු මරුක්කර අසුවක් පමණ මෙමගින් අසද්‍යිය හැකි බව ප්‍රදේශයේ ගෝජනතාව පවසනවා. උඩවලව ජාතික නොද්‍යනයට ඇැලවීම සඳහ බලංගොඩ හඳකිරිය හරහ නව මාගයක් කිඉදිකිරීමට රජකටයුතු කරතිබෙනවා. මෙමනද්‍යනයට ප්‍රවේශවීමට දැනට ඇති එකම මාර්ගයේ පිහිටා තිබෙන්නේ මොනරාගල දිස්ට්‍රික්කේ උඩබලව තනමල් වෙල මාර්ගයේ හතේ කනවාසන්නේ. අලුතෙන් ඉදිකරෙන මෙම මාර්ගයෝ කලෝමිටර් විස්සකින් සමන්විතයි. මෙම මාග ඔස්සේ පමිණෙන දෙස්විදි සංචාරකින් සඳහා අවශ්‍ය සියලු පහසුකම්ද මෙවන විට ඉදි කෙරමින් පවතිනවා. රක්වාන වැල්කෙන ය ශ්‍රී ධර්මසයන වි්‍යාලයේ නව ක්‍රඩාගෙන ඉදිකිරීම සහ, සබරගම ලාත් සබහ රපය ක්‍ෂ හැකම ලක්ෙන් කරති වබෙනවා ඉදිකිීමට නියමිත ක්‍රඩාපිටිය. ක්ෂ ආගාරයක් පානය ජලපද්ධතියක් සහ සනිීපාරක්ෂක පහසුකම් වලින් සමන් විතයි. නිවාස විසිටකින් සමන්විත තලාව මුදුනේගම එක නිවාසගම්මානය ඉදිකිරීමේ කටයුතු ආරම්බුණනේ ඇමතිනේ චන්ද්‍රණනි බ්ඩාරමත්මියගේ ප්‍රධනත්වෙන්. මුදුුණේගම නිවාසගම්මානේ නිවාස විසි අටක් ඉදිකිරෙනවා. මෙ අවස්ථාවට කලාව ආස්ථනෙක් ජාතිකපක්ෂ ප්‍රධන සංගධදායක අනි රත්නායක මහ ඇතුළ ප්‍රදේශ ජතා නියෝජිතන් රැසාක් එක් සි ජනහා සංඛාලේකන දෙපාර්තුමේන්තුවේ දෙ දහස් දහට අගෝස්තු මාසේ කාර්මික නිෂ්පාදුර දර්ශකගේ ඉහනයාමක්කුවා අර්තාවනවා, ඒ පසුග වසරේ අගෝස්තු මස නිෂ්පානයට සාපේක්ෂවයි. දෙදහස් දහට වසර ගෝස්තු මාසේ නිෂ්පාදන කරමාන් තංශය කාර්මික නිෂපාදන දර්ශක දශමහරකින් ඉහ ගස්ති බෙනවා දහස් පහල වසරේදි කාර්මි නිෂපාන දර්ශකය සියලෙස නි මිු මෙම අගේ ගණනය කරතිබෙන්න්නේ දෙදහස් දාාහ වර්ෂයයේදී සියයටට එකස නෑ දශම බිින්දොක් පවැැති දර්ශක මේම වසරේදදි සියට එකසේ නවෑ දශම හතරක් ලෙසයිවාර්තාාව වනේ ආර්ථික වර්ධනය මෙහවන ප්‍රධානාංශ හඳුනාගනීමට සහ ආර්ථික ක්‍රියාකාරිීත්වය ඇගීමට මෙම තත්වේ වැදගත්වන බවයි ජනහ සංඛ්‍යලකන පපාර්තමේන්තුවී අධ්‍යක් ජනරල් අයා බන්ාරමහත්. පෙන්වාදන්නේ කර්මාන්තංශයේ කෙටිකාලින වෙනස්කම් හඳුනාගනීමටද මෙමගින් හැකිවනවා නිෂ්පාදන කර්මාන්තයේ දී කාණ්ඩ විසක් අතරින් දහයක්ම දෙදහස් දහතා අගෝස්තුමමාසයට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනවා. එඇතරින් බීම වර්ග නිෂ්පාදනය රදි නිෂ්පාදනය අගුරු නිෂ්පාදනය සහ නිජතල් ්‍රව පිපහදව පිවරින්, සේට දාහතයි දශම පහක් සට දහයදශම පහ සහ සේට නවෑදශම තුනක් ලෙස ැපි පෙන්න වර්ධනයක් පාර්තා කරනවා. අදහස් හ අගස්තුමස ආ ්ානශ නිෂපාදනය. ද අ දශම පහයි එකක අඩුවීමක් වාර්තාවනවා ්‍රිනාත්මක වර්ධයක් පෙන්නුම් කළ නිෂපාදන කා්ඩ දහය අතරින් විදුලි උපකරන නිෂ්පාදනය කඩදදාසි සහ කරදාසි රවේ නිෂපාදනය මෙන්ම දුකොළ ආශිත නිෂ්පානව වර්ධනය දෙදහස්හත අගෝතුමස නිෂපාදනයට සාපේක්ෂව පිළිවලින් සේට විසි අටයිදශම හතරයි සේට විසි පහ දශම පහයි සහ සේට විසි හතරයි දශමහයක් නැස අඩුවීමක් වාර්තාාවන බවයි ජනහා සංඛලකන දෙපාර්තමයන් තුෝ පෙන්වා දෙන්නේ ල කා ද න පෙර ුණ, ර්ථක පतिපත්්‍ය्य සහන්දය, අදැවැති माධ්‍ය හමොකද, තු මන්ත්‍රී රජපක්ෂ හතාගේෙන් माධ්‍යවේ දිනි සි මක් කළ, ද සූ ප්‍රශ්නවලට පිළිතු නොद හ මහැරගේ මේ අයුෙන්. මොකත්මේ ත්තුම ග හ ද බ ය ප්‍රශ්න දීග උත්තර කම්බන අපේ ආර්ථක විශලේෂ ඳු ද ක ප්‍රශනය මදන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය බතුමාටය කියවන්න පුල. ද ප්‍රශනයහ උත්රය මගේ උත්තරේ තමයි සල්ලම් ප්‍රතිපත්ති්‍රකාශය .. මැති න්න ඔබ ගර දු ොතුම ඇහ යි. ආර්දිගේය සබන්ධව බඳදුරගදනමොතුමයි ජනාධීපති නීතිෙක්නය අබහව ප්‍රා්ත හේබන්ධ වර්ණකුල සූරිය මහතාලියූ තේරු ලිපි එකතුවක් මෞබිම කේවල් තීරව කෘතිය එලි ැක්වීම කොළපති සිදුකිරුණා ඒච රාධීපති මෛත්‍ර පලසිරිසර බැතුමාගේ ප්‍රදහනත්වයි. කෘතිය මුල් පිට පත අයිරංගනි වර්ණකුල සූර මහත්යිය ජනාධිපති මා පිග. මත වරකොල ූරේ මහතාගේ ායරපයකට මල්දම් පලඳවා උපහර දැක්වීමට ජනතිීපතිතු මාතීන්සි දුකරුණ. ඇැති ඇමතිරු ඇතු පරිසක්මවස්ාවට එක් පසිටිය. නීදිකරු සමාජය කටතුල ඇතිකිරීමට යහපාල් නර්වච්‍යය ක්‍රියා කරන බව අමාත්‍ය තලතාත කොරල මහත්මිය පවසනවා. වැදගත් විදින්න සමානයේ ජීවත්ේ සමහනාය නොයකු දේවල්හලදී දීවිතේ. බලයද හු කරගන්නට බලයට පැමිණීමට කරන නොයෙකු දේවල් ප්‍රතික්ෂේප කරන අපි හැමතිස්සෙම ජනතාවට නිවැලදිී නායකත්වය දබා දෙෙන්නේ අද යහපානය තුළින් හොද දෙේ යුක්ති සහකතතේ සාදාානත්වය කියල මූලික ධර්ම ඉදිරිියයට අරගෙන. දිස්ශ්‍රික් දොහක් සඳහා සමාච ක්‍රයාාකාරී කාන්තා නායිකාවන්ට, සාමධන විනිිශ්්‍රයකාර පත්තින් ප්‍රධානි කිරීමේ උත්සේ, සිරිකොත එක්සත් ජාතික පක්ෂමුූලස්ථානයේදී පැවැත්පනා. අමාත්්‍යදායකමකි අමාත්‍ය චන්ද්‍රානි බ්ඩාර නියෝ චමතිනී අනුමාකම කියන මහත්ම මහත්මින් නැතුළු පිරිසක් මෙ මවස් තාවට සහභාගේබුණ. යාන්ය පහල බල්වතුවයේ සහ කුඩා විලච්ිය වාරිවියයක් පෘතිවල ගැටලු විඳීම සඳහ කවිටුවක් පත්කිරීමට එකඟතාවක් ඇතිවතිබෙනවා. ඒ අත්‍යතුමීද දිසානායක ිල්ඩ ශව සත්වන් සේකයන මහත්තවරුන් සහ අභත්‍යංශ නිල හරෙන් අතර පැවතිසා කච්චාවකද. රජනට යයානුවය ශලාශ්‍යව්‍යාපෘතිී ඉඩම් පවරගනි මහා ැවත පදිංචිකිරින් පෙළ බදවත් සකච්ාාවට ලක් වුණ. කොඩාවිිලක්ච පහල ල්වතවයේ ජලාශ ඉදිකිරීමේදී වනජීවිී දෙපාර්තිමෙන්තු ඉදිරි පත් කරන ගැටලු සම්බන්ධයද. අමාත්‍යවරුන් ආයතන ප්‍රධානින් සමගසාකච්ඡා කලා ්‍යාප්‍රතිවලදී කොබි ජනාවට මෙන්ම වල් පතු රක්ෂිතයේ වන සතුන්ටද ජලයි ලැබෙන බයි අමාත්‍ය දුමිද දිසානායක මහතා ප්‍රකාශ්‍ය කළේ සංවර්ධන ව්‍යාපෘතිවලද රේචුව මැදිහපන ආතන ප්‍රධානින් එක්ව ගැටලු කඩිනමින් විසඳදා ගතයුතු බවද අමාත්‍යවරයා අවදහරණය කලා. එයනුව යාන්නනොය පහ මල්වතය හා ුඩ ලච්චිය වාරි ්‍යපති වලද වනචී විද්‍යපාර්මේන්තුව සහ වාරි මාර්ග දෙපාර්තමෙන්න්තුව එක්ව කමිටුවක් ඇතිකර ගැටලු විසඳ කැනීම පිළිබඳ අවද හනියචොම් පුනක් විසනාගත ොහැකි ගැටලු තමන් වෙත ඉදිරිපත් කර නිසාකරණය කරගන්නා.ලසද අමාත්‍යබරුන් මෙහිදී උපදෙස් ලබාතුන්නා. සෑම දෙයක්ම රජයෙන් ලැබනතුරු බලාසිටින කම්මවැලි වනිසුන් වෙනවට. දෙරිය මිනිසුන්ද ඉඳ හිට ෝ හමුවේම සතුරට කාරණයක්. ත්සා වන්යා ජගනියන කියීමමන සබෑවක් කල, එවැනි අපූර් මිනිසුපින ොතුරු අපට වර්තාාවන්නේ කාට ගස්තිගලයක් ප්‍රදශයෙන්. හට ගස්දිගිලි කොක්කඩ ගබාන්නේේ පදිංචි සයම් නවරත්න බන්්ාර මහතා පනස් අට හැවිරිදි ගොවි මහතෙක් වසර විසි දෙකක් තිසේ ගොවි මහතා ගත් උත්සාහෙක ප්‍රතිඵල වෙන විට මල් පල ගැන්වීති වෙනවා. දිලපතාම පාහයේ පැය දෙකතුනක් ඔහු කළ එක්තරා කාර්වයක්තිබුණා. ඒ තමු දැල්ලින් වලක් හැරීමයි. ඒවල වසර විසි දෙකකට පස්සේ මහවැදක්වී අවසන්. වසර විසි දෙකට පෙර, උදලු පහරකින් ආරම්භ කළ වැවතැනීම කටයුත්ත බේවන විට කුඹරු අක්කර දහයකට දේවර සැබේය හැකි වැවැක් වී තිබෙනවා අලියතු නැතුළු වනසතුන් පවා පිපාසේ සංසිදවා ගැනීමට මේ වැවට පැමිණිණ බවයි අවරත්න බණ්ඩාර මහතා පවසන්නේ මම දිකට මහන්සේලා ඉත්තරල්ලාම ලිඩක් හැදවා ඉින් පපසේ මටරම මේ ිසන ස්වාභාලක පිහිටීම කන්ඳ වැට දික්ත් අතර තියෙන නිසා කඳදිට දෙකාරින් බැම්මක් දාලා මේ වැැවක් කලයතුති කියලා ඒ පාරබෝාත් මහන්සේ දවල් රෑනතු හන්සේ මේ මෙතන වැවක් නිර්මාණය කර. දැන්ඒගෙන් මේ පොට විසාල් ජලයක් මේන පොත් රැස් කර තියෙන හුඹුරු විශල් ක්‍රමාණයක් පවැඩරගන්නක් පුලුව. තහන පොලිතීන් ආහර දවටන කිලෝග්‍රෑම් දෙසක් සමඟ පුදගලයෙකු අත්ත ඩංගුවට ගෙන තිබෙනවා ඇතුළු තවත්පුුවත් කකිහිපයක් කෙටි සතහන විශේෂාන්ගේෙන්. ගඩ මිහතැන්න ප්‍රදේශය පත්වාගනගේ කර්මාන්ත ශාලාවක හිමකරුත්තරංගොට ගැති බෙන්නේ මධීමම පරිසර අධකාරය විර්ශණනාශය නිලදහරින් පරිභෝගික අධිකාරය සහ පරිතර පොලස් එකේ නිලදහරින් හා එක්ව වැටලීම සිදු කලා පොලිති නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය විශාලතු ගයක් සු ඇගෙනවා. ඒවා වටිනාකම රුපිය ලක්ෂ් දෙක් පම වනවා කර්මාන්ත ශාලා හිමිකරු එරහිව නඩු පැවරීමට නමිතයි.වනනිාව ඩුකන්ද පදේ සිද යයානතුරක පුද්ගලින් දෙෙ ජීවිතක්ෂ පත්ව. රදරත්යක් මෝරයක් ගැටීමෙනවයි අනතුර සිද වුණන. අනතුරින් ජීවිතක්ෂයට පත් වනේ ්‍රරෝදරතේ රීදුරහා එහි ගමන් ක පුද්ගෙක් තවත්යික් පපතලතු අල ලබාතිබෙනවා. වර්ශාව පැවති අවස්ථාව අික වේගෙන් පමි මෝට රත්තය අනතරට හේතු බවයි පොලිසිය පසන්න. මයංගයේ කුකලාපොල මාදුරුවය වනරක්ෂතය අවට ගංගාවල නීති විරෝධී ලෙස වැලි කනීම් සිදුකරන බවවාර්ථාව වනවා. මෙසේ වැලි ප්‍රහන කරන බටල තුොර තුරක් මත වන සරක්ෂ දොර්මන්තුව නිලදහරයකු, පිබඳ ස ැලීමට ගොස්ති ප ෙනවා ද. ජවාරම්කයෙු නිල හ නතුරකට ලක්කිීම ත් සහකට තිබෙනවා. අසල තිබ විදුල හන් නු සකද හනසිදුණ. පලාලගේ ොරිරතය සහහිමිකර ස ය ග පොලීසි පරීක්ෂණ සිදු කරනවා තු ල් ලබ නජවි නිල ධහයා යංගන ූලි රෝහල තු ත් කරුණ. ත එම ප්‍රදශේම ල ජවාාවරමක් සම් හඳෙන් සස් ැලීම සඳහ ඒගේ ්‍රාම නිල හරිරෙකට ජාවාරම්කරුවන් පහරදී බෙනවා. පහරදුන් දගලෙකු අතංගොටනීම මයගන පොලිසිය සමත්ුණ. දැන අදාාන ඔ්‍යාපාරික ප්‍රවතිී බද. බ ෆින්ස් ගම රට වන විනාශ්‍ය අවමකිරීමේ අරමුණින් වැටස්ථානක් ආනම්ම කලා තුරු වම යන වෙනී ඒ නම් කරති වෙෙන්නේ ඒයට තේ දහස්සි එක වසර වන විට පැල පනස්තහසක් වග කිරීමටපෙක්ෂතයි. මෙයටතේ අම්පාර ගාල්ල කොළප සහ මොරාගල අධිපදේශවල මේමන විට පැල පදහසක් පනසිටුවීමට කටයතු කරති වෙනවා. යි ට ැප ාට ලා පිළමඳ දවත්කිරීම ධ්‍ය හමක් ්්‍රධන කාරයා ද පැත්තු ඒ හ ො ට හද හ ව ර හ . ොත කාක්ශෂ අදරමත් අපරය එකසි සූ විශේෂාගේ ලාපොරොත්තුවන්න.ip. ඕනෑම රටක් මානව සංවර්ධනයේ හා භෞතික සංවර්ධනයේ හිනි පෙත්තටම ගෙඩයාමට නම් ක්‍රමවත්ව ඉලක්කයක් සහිතව වැඩකිරීම සිද විය යුතුය විශේෂෙන්. විනිය ගරුක පුරවසියන් සහිත රටක් පැවතිය යුතුය. විනයගරුක භාවය වෙනුවෙන් අතීතයේදී රජකුගේ අභිමතය අනුව සැකසුන නීතිරීති මෙන්ම? ඊට ඇදාගත් ආගමික මතිමතාන්තරද යොදාගැනුනිි. නමුත් පාර්ශ්වික ඒ ආධීපති තීන්දුතීරණ නිසා එම ක්‍රමවේදයන් ශිෂ්ඨ සමාජය බැහැර කළේයා. එහෙත් අද ඒ වෙනුවෙන් සෑම පුරවැසයකුටම සාධාරණය ඉටවන ලෙස. මානව අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂාවන ලෙස නීතිපද්ධතියක් පිහිෙටුවාගෙන තිබේ. එය සමාජ සම්මුතියක් ලෙස පිළිගැනීමට ලක්කර තිබේ. නීතියේ ආධිපත්්‍යය ගරුකරන සමාජයක් යනු ශිෂ්ඨ සමාජයකි. ස්වාධීන අධිකරණ පද්ධතියක් මගින් යුක්තිය පසිඳලීම නීතිගරු, විනයගරුක රටකට අවශ්‍යම දෙයකි. වර්තමාන ශ්‍රී ලංකාව ඒ ශිෂ්ඨ සම්පන්න යුගයේ විශිෂ්ඨම අවධිය ලෙස සැලකිය හැකිය. ආසන්නතම උදාහරණයක් ලෙස පසුගිය රාජපක්ෂයුගය නීතිය බල්න්නටම දැමූ අවිචාරවත් යුගයක් ලෙස හැඳින්විය හැකිය. විධායක ජනාධීපති ධුරය ඒ ආධීපති බලතල සහිත ත්‍රාඩ තනතුරක් බවට පත්කරගෙන. මහින්ද රාජපක්ෂ නීතියත් අධිකරණයක් කෙලසා දැමු හැටි. අමතක වන්නට තරම් කාරණයක් නොවේ. අධිකරණයට විිනිසුරුවරයන් පත්කිරීමේ සිට නඩු හබ විසඳීමද රාජපක්ෂවරන්ගේ තනි කැමැත්තට සිද විය. තමන්ගේ කැමැත්තට අනුව නඩුතිීන්දු නොදීම නිසා හිටපු අගවිනිසුරු ශිරානිි බ්ඩාරනායකව එම තනතුරෙන් එලවා දැම්න්නේ කිසිදු ආකාරයකින් හෝ සාධාරණී කරණය කළ නොහැකි ජඩ ක්‍රියාමාර්ගියකිනි. එසේම, ඒ වෙනුවට විද්ධ චෝදනාවන් එල්ලවී තිබුණු දේශපාලනික හිතවතක වූ මොහන් පීරිස් අගවිිනිසුරු ධූරයට පත්කරගත්තේය. විනිසුරු වරයකුද නොවනු මොහන් පිරිස් අග විනිසුරු දුරයට පත්කිරීම මෙරට අධිකරණ ඉතිහාසයේ ලොකුම කළු පැල්ලමයි ඒ වැරැද්ද වත්මන් ජහපාලන ආණඩුව විසින් නිවැරදි කිරීමට කටයතු කලා පමණක් නොව අගවිනිසුරු වරයා පත්කිරීමේ ජනාධිපතිවරයා සතු හිතුවක්කාර බලේද ඉවත් කළේයා. අද නව අගවිනිසුරුවරයා පත්කෙරෙන්නේ කිසිදු දේශපාලනික හෝ පෞද්ගලික පක්ෂපාතිත්වයකින් තොරවය. එය தීරණයකිරීමේ බලය व්‍යවස්थා දායක සභාවවෙත පවරාතිබේ. ආණ්ඩුවේත් විපක්ෂයේත් ලෝකය පිළිගත් ස්වාධීන විදවතුන්ගේත් කැමත්තමත නව අගවිනිසුරුවරයා පත්කිරීම අද සිදු විය. ඒ ආධිපති රාජපක්ෂපාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජහපාලනයේත් වෙනසයයයි. ස්වාධීන අධිකරන පද්ධතියක සුරක්ෂිතභාවය වෙනුවෙන් වත්මන් ජහපාලන ආණඩුව ගෙනතිබෙන පියවරයන් අයි තිහාසික වටිනාකමකින් යුතු බව කියන්න දෙවරක් සිතිය යුතු නැත. මොකද එවැනි ශිෂ්ඨ සම්පන්න අත්දකීම් මෙරට දේශපාලන ඉතිහාසයේ විරල බැවිනි. දැනට මේ ඇති සෙස්ස පස්සට.